අද බියොන් බොස්ටන් වැඩසටහනෙන් අප එකතු වෙනවා තුෂාර ජයරත්න සමග. තුෂාර අප සමග එකතු වෙන්නේ ස්විට්සර්ලන්තයේ සිටයි. තුෂාර පිළිබඳව මුලින්ම ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු වුණේ ඔහු නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වශයෙන් සිටියදී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට පසුවයි. ඉතින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට සහ ඒ පැමිණිල්ල සම්බන්ධවත් අද ඔහු ගේ ජීවිතය සම්බන්ධවත් කතා කිරීමට අපි දැන් තුෂාර සමග එකතු වෙනවා. තුෂාර දැන් අපිට මුලින්ම කියන්න ඔබ මුලින්ම නාමල් රාජපක්ෂ හට විශේෂ වරප්‍රසාද දෙනවාය කියලා චෝදනාවක් ඉදිරිපත් කරමින් නීති විද්‍යාලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මම දන්න තරමින් නීතිපති නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට විය හැකි. මේ සම්බන්ධයෙන් අපිට මුලින්ම අපිට පොඩි හැඳින්වීමක් කරන්න මොකද්ද මේ සිද්ධිය කියලා? ඔව් මෙහෙමයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලන්ඩන් LLB කරලා ආවට පස්සේ ඔහු මුලින්ම පළමුවෙනි වසර විභාගයේ කරේ මේ විදිහටම AC කාමරයක කම්පියුටර් තියාගෙන ඒ මොහොතේදී මම මේක පැමිණිලි කරන්න උත්සාහ කරා. නමුත් එදා මම ඔහු සමග ස්ටුඩන්ට් කෙනෙක් නොවන හින්දා මට පැමිණිලි කිරීම අයිතියක් නැති බව නීති ශිෂ්‍යත්වයේ කටේ පෙන්න දුන්නට පස්සේ මම ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව හිටියා. නමුත් දෙසැම්බර් මාස 2010 දී ඔහු දෙවන වසර සහ තුන්වෙනි වසර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටින අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් AC කාමරයක් ලබලා දීලා තිබුණා. ඒ වගේම ඔහුට නීති විද්‍යාලයේ AC කාමරයක් ලබලා දීලා තිබුණා. ඒ වගේම ඔහුගේ සහායක නීතිවරු දෙදෙනෙක් ඒක ඇතුළේ හිටියා. ඒක මම මගේ ඇස් දෙකෙන් දැක්කා. මම මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරේ අපේ රෙජිස්ට්‍රාර් මහත්මයාට. නිල වශයෙන් මේක 2010 දෙසැම්බර් මාසේ 3 වෙනිදා මම පැමිණිලි කරේ. දැන් තුෂාර මට පොඩ්ඩක් මේක පොඩ අපහැදිලි. දැන් මම අත් වශයෙන්ම මමත් වසර ගණනාවකට ඉස්සෙල්ලා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යෙක් වශයෙන් ඉඳලා තියෙනවා. නීතිඥයෙක් වශයෙන් දියුණු දිලා තියෙනවා. නමුත් අපි නීති ශිෂ්‍යයන් හැටියට ඉඳද්දී මේ නීති විද්‍යාලයේ විශේෂයෙන්ම පරීක්ෂණ පවත්වද්දී ඒක ඉතාමත්ම හොඳින් ඒ පරීක්ෂණ පැවැත්වෙනවා විධිමත් ආකාරයට. විශේෂ කිසිම අයකට විශේෂ වරප්‍රසාදයක් නැහැ. ඉතින් මට තේරුම් ගන්න බෑ දැන් ඔබ කියන ආකාරයට නාමල් රාජපක්ෂට වෙනම කාමරයක ඔහු පමණක්ව ඔහුට ඉඩ දීලා ඔහුට මේ අන්තර්ජාලයේ ඒ පහසුකම් ලබා දීලා ඔහුට සහායට නීතිඥවරුන් දෙන්නෙකුත් දුන්නයි කියලා ඔබ කියන්නේ? ඔව් මම ඒක ඉතාම පැහැදිලිව කියනවා. ඊට අමතරව මම වර විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ මේ විභාගයට ඉච්ච කලින් පිට වුණා. ඒ සම්බන්ධිනුත් මම පැමිණිල්ලක් කරන ලැබුවා. ඊට අමතරව නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සිවිල් නැඳුමින් නීති විද්‍යාලයට ඇතුළට පැමිණ සිටියා. ඒ නිසා කිසියම් ආකාරයක බීජයකුත් නීති විද්‍යාලය ඇතුළට තිබුණා. මොකද මම මේ පළවෙනි පැමිණිල්ල අපේ එක්සැමිනේට කරනකොට මේ පීතරට පිට වුණා කියන එක එතෙන්දී යාමට තිබු පළවෙනි අවවාදය තමයි ජීවිතේ බේරගෙන මේ වැඩේ කරන්න කියන. මොකද ආරක්ෂක නිලධාරීන් සහ සාමාන්‍ය ශිෂ්‍ය මෙන්තරල හඳුන ගන්න බැරි විදිහට ඔවුන් නීති විද්‍යාලය ඇතුළට ඇවිල්ලා තිබුණා. දැන් ඔබ මේ සම්බන්ධයෙන් ඔබ මුලින් ඔබ රෙජිස්ට්‍රාර් වරයාට පැමිණිලි කරා කියලා නීති විද්‍යාලේ. නමුත් ඊට පස්සේ ඔබ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළාද? ඔව් නෑ මම රෙජිස්ට්‍රාර් මහත්මයාට කලින් විභාග ශාලාධිපතිරේ පැමිණිලි කරේ. ඊට පස්සේ ඔහු බාරගෙනු ප්‍රතික්ෂේප කරාට පස්සේ මම ඔෆිස් මැනේජර්ට රෙජිස්ට්‍රාර් ගාවට ගිහිල්ලා පැමිණිලි කරා. ඌ ඒ බාරගෙනු ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මම විදුහල්පතිතුමා මුණ ගැහෙන උස්දාර උත්සාහයේදී එතුමා නීති විද්‍යාලයේ නොමැති බව තමයි කාර්යාල සහායක දැනුම් දුන්නේ. ඊට පස්සේ කවුන්සිල් එකෙන් නීති ප්‍රති දෙපාර්තමේන්තුවේ නීති ප්‍රතිතුමා ඉන්න නිසා මම එතනට ගියා එතුමාව දැනුවත් කරන්න. නමුත් එතෙන්දී එතුමත් නැති බව දැනුම් දුන්නා. ඉන් පස්සේ මම ඊළඟට ගිය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ගාවට සුවරගම්රත් මහත්මයාට එහෙම උත්තරේ සුවරගම්රත් මහත්මයාට වාර්ෂික කැම්පේන් එක කරා. නමුත් එයා ගියා ගැනීම ප්‍රතික්ෂේප කරා. ඉන් පස්සේ මම කෙහෙල්ලට පොලිසියට ගියා. ඒක පොලිසිය පැමිණිල්ල සටහන් කිරීම ප්‍රතික්ෂේප කරා. පස්සේ මම පොලිස් මූලස්ථානයට යන විට සමහර වෙබ් අඩවීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ කරලා තිබුණා. ඉන් පස්සේ පොලිස් ප්‍රති මේ පොලිස් මූලස්ථානය මගින් කෙහෙල්වත්ත පොලිසියට උපදෙස් දුන්නා මේ පැමිණිල්ල සටහන් කරන්න කියලා.
දැන් තුෂාර ඔබ මේ සම්බන්ධයෙන් යම් ආකාර වගකීමකින් යුක්තව විශේෂම නීති ශිෂ්‍යෙක් වශයෙන් කටයුතු කළා ඔබේ වගකීම විශ්ෂ්ට කළා දැන් ඊට පස්සේ ඔබ කියන ආකාරයට නීතිපතිවරයවත් නීති අමාත්‍යාංශ ලේකම්වරයවත් වෙන අය ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුුනේ නැහැ ඒ කාරණා පසක තබමු දැන් ඊට පස්සේ මේ ඔබ පැමිණිල්ල කිරීම නිසා ඔබට යම් කිසි ආකාරයෙන් කරදරයක් සිද්ධ වුණාද ඔව් දැන් පැමිණිල්ල කරේ දෙසැම්බර් මාස 3 වෙනිදා 4 වෙනිදා මං ගියා බ්‍රයිබරි කොමිෂන් එකට මේක පැමිණිල්ල කරන්න ඒක ඉහළ හිටපු නිලධාරියා මට කියපු දේ තමයි ලොකු එක පොඩි එක ගිල්න එක තමයි ස්වභාවය ඒක පිළිගන්න බැරි නම් වෙන ඇරිස්ටෝටල්ටයි ප්ලේටෝටයි වෙන එක කියන්නේ ඒක තමයි මට දීපු පළවෙනි ට්‍රෙට් එක ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ලෝකල් එජ් එකේ නිලධර කතනේ අපේ ඔෆිස් මැනේජර්ට රෙජිස්ටර් මහත්තයා මට සම්දෙනේ කරා මට පැමිණිල අයින් කරගන්න නැත්නම් ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන බව මම මේක ලිඛිතව පොලිස් පොලිස්පතිතුමාට පැමිණිල කරා ඊට පස්සේ මට විරුද්ධව පැවති ඉන්ක්වයරි එකේදී මම එකත් එක චෝදනා පිටියට ඉදිරිපත් කරා මට පළවෙනි තර්ජනය පැමිණියේ නීති විද්‍යාලයේ දුරකථනයේ ඉන් පස්සේ මාව පැහැර ගැනීමකට ලක් වුණා මාර්තු මාසේ 3 වෙනිදා ඉන් පස්සේ මාර්තු මාසෙම 20 වෙනිදා මගේ ගෙදරට ඇවිල්ලා මට මර්ධන තර්ජනය කරා පුද්ගලයෝ දෙදෙනෙක් ඊට පස්සේ අප්‍රේල් මාසේ 10 වෙනිදා බලහත්කාරයෙන් මගේ ලියවිලි වගේ එකට අත්සන් ගත්තා දැන් අපිට කියන්න ඔබ දැන් ඔබ සඳහන් කළා ඔබව මේ මේ පැමිණිල්ල කරයින් පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ඔබ පැහැර ගැනීමකට ලක් වුණායි කියලා පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න මොකද සිද්ධ වුනේ මම දැන් මේ සිද්ධිය වුණාට පස්සේ මාර්තු මාසේ 3 වෙනිදා මම කොහොමද පොලිස් ස්ථානයේ ඉදිරිපිට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න අවස්ථාවේදී සිවිල් ඇඩ්මින් සර්සුණු පුද්ගල දෙදෙනෙක් පැමිණිලා උන් මට ප්‍රකාශ කර සිටියා උන්ට මගෙන් කට උත්තරයක් ලබා ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා ඊට පෙර දිනේදී මගේ නිමසට ආසන්න කඩේට පැමිණලා තිබුණා කිසියම් පුද්ගල කොහොමගේ යැනේන විස්තරේ කඩෙන් සටහන් කරගෙන ගොස් තිබුණා ඉන් පස්සේ උන් මට ඉල්ලීමක් කරා උන් සමග එන්න යන්න කට උත්තරය දෙන්න කියලා මම ඒ අවස්ථාවේදී ඒ වෙනකොට රටේ තිබ්බ තත්ත්වෙදී මම උන් සමග යාම ප්‍රතික්ෂේප කරා සිවිල් වාහනයක මට පොලිස් නිල වාහනයක් එන්නේ නැත්නම් මම එතන බව ප්‍රකාශ කරා ඒ මොහොතදී මම හිටියේ 120 බස් ස්ටෑන්ඩ් එකේ මම දැක්ක 120 බස් එකක් එනවා මම තක්ගාලේ බස් එක එල්ලුණා නමුත් මම පිට දුරක් යනකොට මම දැක්ක අදාළ නිලධාරීන් දෙන්නා මා සමග බසේ ගොඩ වෙලා ඉන්නවා එතනින් එහාට මම මේ කල්පයක් තිබුණේ නැහැ මම උත්සාහ කරලා ජීවිතේ බේරගන්න ඒ නිසා මම පිල්ලෑව හරියදී බස් එකෙන් බැස්සා ඒ හරිය බොරලැස්තුම පොලිසිය තිබුණා නමුත් මම බැස්සට පස්සේ මම නිලධාරියෙක් මගෙන් අතින් අල්ලලා කලබල කරන්න එපා කලබල කරලා ප්‍රශ්න ඇති වුණා එතින්ද වාහනේට නගින්න කිව්වා මම ඊට පස්සේ ඒ උන් සමග පැමිණි සුදු පාට වාහනයට ගොඩ වුණා එතකොට ඔබ කොහරද දැගෙන ගියේ ඔව් ඒගොල්ලෝ උන් අරගෙන ගියේ එම බොරලැස්තුම අවට තිබුණු කිසියම් ආකාරයක පෞද්ගලික ස්ථානයකට මම විශ්වාස කරන්නේ එක හෝටලයක්. මොකද මම යනකොට උන් දැනගෙන සිටියා මම අරගෙන එන බව. මම ගේට්ව ආසන්නයකටම ගේට්ව ඇරුණා. ඉන්පස්සෙ මාව ගෙනිහිල්ලා වහින්න කියලා මාව කාමරයට ගෙනිච්චා. ඒ කාමරේ ඇඳක් තිබුණා. ඔවුන් හිදී ඇත්ත වශයෙන්ම මට කිසිම ප්‍රශ්න කිරීමෙන් පීඩාවට ලක් කරා නිසා සාහිදීම් කර ලක් කරේ නැහැ. නමුත් උන් කතා බහ කරපු ආකාරයට මට තේනී පෙනීගේ කාරණේ තමයි ඔන් නීති සම්බන්ධ හොඳ දැනුමක් තියෙන ඉහළ මට්ටමේ නිලධාරීන් දෙදෙනෙක්. ඉතින් දෙකට මගෙන් ප්‍රශ්න කරේ මම UN එකට කොහොමද අප්ඩේට් යවන්නේ? සහ BBC ආයතනයේ සහ මාධ්‍යයන් සමඟ ගනුදෙනු කරන්න කොහොමද කියන එක තමයි ඔවුන්ට පැහැදිලිව දැනගැනීමට අවශ්‍ය වෙලා තිබුණේ. එදාම මම පොලිස් ප්‍රතිතුමාට මේ තමනිල්ල ඉදිරිපත් කරා. ආ මානවතා කොමිෂමට. පොලිස් ප්‍රතිතුමාගෙන් මොකද්ද ලැබුණු ප්‍රතිචාරය? කිසිම පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. නමුත් මම ඉතාමත් කනගාටුවෙන් කියන මානවතා කොමිෂන් සභාව මට ලිපියක්ුවෙන් ප්‍රකාශ කර තිබුණේ මගේ පැහැරගෙන යාම මාන හිමිකම් කඩවීමක් නෙමෙයි කියන කාරණේ. දැන් අපි දන්න මම දන්න තරමින් මානව හිමිකම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂමේ සභාපතිත්වයේ දරන්නේ උගත් විනිසුරුතුමෙක්. ඉතින් එවැනි කෙනෙකු මෙය මානව හිමිකම් කඩවීමක් කියලා පිළිගන්නේ නැද්ද? ඔබ කිසියම් කෙනෙකු මට මේ සම්බන්ධයෙන්
ම ඔබට මානුක කමිෂන් එකෙන් මට ඔප ලිපිය තාමත් මයගාව තිබෙනවා ඒක ආචාර්ය මානුක කොමිෂන් එක ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා තිබුණා ඒක වඩා පුදුම කාරණේ තමයි මේ ලිපිය ඔවුන් කලබලයි තිබුණා කියන අක්ෂරමත් ගහලා නැහැ හොඳයි ඒතොර පළවෙනි තුෂාර පළවෙනි වතාවට ඔබව රැගෙන ගියා ඊට පස්සේ තවත් ඔබට කරදර සිද්ධ වුණාද ඔව් ඉන් පස්සේ දිගින් දිගටම මට දුරකතන තර්ජන පැමිණියා इन पास से कोहम हरे मार्च तुम्हाँ से विश्व निदा मगे कितने तय यात्रु का जी किंग हमें लगा से कोल हट पावन है देदने मार्च सात दिन एक राम आता मातो मैं सिद्धि दूधा उकर तो इन्हें उससे के छान तका गए इस तरह सुधु कड़ी दागन ही है ना मामे ये सिद्धि इटे पाहु बने दम है पुलिस पति वाले आते लिखित का लिखित हो फैमिली करम फिर परीक्षण पवर्तन रात्रि बलात्कारांग එතකොට දැන් ඔබ ඒ අවසාන තුන්වෙනි වතාවට ඔබ පැමිණිලා ඔබෙන් බලෙන් අත්සන් කරන්න ඒ තර්ජනය කරද්දි ඔබට අවස්ථාවක් දුන්නේ නැද්ද ඒ ලියවිලි කියවන්න නෑ 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 මොකද ඔවුන් එතනදී ඔවුන් පහදිනුම බලහත්කාරය පාවිච්චි කරේ දැන් තුෂාර මේ මේ අවස්ථාව තුළ කොයිම අවස්ථාවකද ඔබට ශාරීරික වශයෙන් හිංසාවක් පැමුණාද ඔව් පළමුව තාට මට ශාරීරික හිංසාවක් දැන් අපේ මාංශ 10 වෙනිදා ප්‍රශ්නෙම් පස්සේ මම අන්ඩර්ග්‍රවුන්ඩ් ගියා මම ඊට පස්සේ හැංගවිලා ජීවත් උනේ මම ඒක අගවෙන සුතුමාට දැනුම් දුන්නා මොකද පොලිසියවත් ක්ෂේත්‍රාධිකරණය මැදිහත්තුලමට ආරක්ෂාවක් නැසෙතන නිසා මම ලංකාවේ මානවකම් සංවිධානවල රාජ්‍යනෝන සංවිධානවල උදව්වෙන් බහම් වෙලා ඉන්න උත්සාහයක් දැරුවා ඒදී මම 60 වෙනිදී ඉද්දිත් මම කියන යාපනයේ ඡන්ද තිබ්බදවස පොලිසියෙන් කැමෙන්ලා මාව අරගෙන ගියා. පළමුව මතාවට පොලිස් යුනිෆෝම් එකෙන් ඇවිල්ලා ප්‍රශ්නකට මුහුණ දුන්නේ එදා තමයි. ඔවුන් මාව එම චර්ච් එකෙන් අරගෙන ගියා. මොකද පාදයේ දුවනකොට ගිහිල්ලා හිටියා මඩු වන්දනාමක. ඒ නිසා මම තනියම චර්ච් එකේ හිටියේ. නමුත් ඔවුන් පල්ලි වත්තට ඇතුල් වෙනකොට මම එවනකොට ඉන්ටර්නෙට් එකේ හිටියේ මගේ යාළුවෙකුට පිටරටින් යාළුවෙකුට කිව්වා මම වත්තට ජීප්පයක් ඇතුල් වුණා කියලා. ඉන්පසු ඔවුන් මාව ඒ තේවත්තට ගෙනහිල්ලා මගේ ඇඳුම් ගැලෙව්වා ඊට පස්සේ මට පහර දුන්නා ඒ පහර දීම සමග තමයි මගේ මේ රෝගී තත්ත්වය මට ඇති උනේ පොඩි විනාඩි 15ක් විතර පහර දුන්නා ඊට අමතරව මගේ ඡාය රූප ගත්තා මගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ඉවත් කරා ඊට පස්සේ මම සෑහෙන පීඩනයකට පත් වුණා ඊට පස්සේ මම කොහොම හරි මීටර 500ක් වගේ දුරක් ආපස්සට චර්ච් එකට එන්න මට කාය දෙකමාරක් විතර ගතුණා මොකක් හරි දුරකතන ඇමතුමක් ආවා ඒ වාහනේ හතර දෙනෙක් හිටියා දෙන්නෙක් තමයි පහර දුන්නේ ඒ දුරට අමතරව හිටපු මං කියන ඉහළ නිලධාරියක් කිසියම් දුරකතන ඇමතුමක් ආවට පස්සේ තමයි ඌ මාම ගාල ඇතුලින් ගියේ ඔබ කියන්නේ පොලිසිය නිල ඇඳුමින් පැමිණිලා ඔබව නිල පොලිස් රථයක අරගෙන ගිහිල්ලා තැනකට ගිනියලා පොලිස් ස්ථානයට නෙමෙයි වෙන ස්ථානයකට ගිනියලා ඔබේ ඇඳුම් ගලවලා ඔබට කිස් මොන මොකද්ද වරද ඔබ කලේ කියලාවත් කියන්නේ නැතුව ඔබට අතින් පයින් පහර දීලා නිර්වත් කරලා ඔබව ආයි එන්න ඉඩ දුන්නා නෑ එතනදී ඒ සිද්ධිය සම්බන්ධයෙන් උදව් කරපු කණ්ඩායම වල විශ්වාසය තිබුණේ උන් මාව ඝාතනය නොකරේ ලංකාවට ඇතුලේ ඒ ඝාතනය කරන්න අනිවාර්යම ආණ්ඩුවේ වක්තියෙන් බාර ගන්න සිද්ධුයි නමුත් උන් කරේ මාව නොමර මරණ එක මොකද ඒ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණේ මම කවරකු මානවිකම් නඩුව තිබුණා තුෂාර අපිට කියන්න ඔබ නීතිය හදාරපු ශිෂ්‍යෙක් ඒ වෙනකොට ඇත්ත වශයෙන්ම නීතිය හදාරනවා කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම ඕනම නීතිය හදාරන ශිෂ්‍යෙක්ගේ අභිලාෂය තමයි ඒ නීතිය රජය කරන වගේ සමාජයක්
බිත්තියන වගේ තත්ත්වයක් රටේ ඇතිවෙනවායි කියලා ඒ බලාපොරොත්තුව. දැන් ඔබ මේ ලැබපු මේ අත්දැකීම තුල ඒ නීතිය සහ යුක්තිය සහ නීතිය සහ ඒවා ආරක්ෂා කරමින් ඉන්න ආයතන සහ පුද්ගලයෝ පිළිබඳව මොකද්ද ඔබට දැන් කියන්න තියෙන්නේ? නෑ අද වෙනකොට ලංකාවේ නීතිය පාලනය කිරීම සම්පූර්ණයෙන් බිඳබැටලා තියෙන්නේ. මම හිතන ඔබ දකින්නට ඇති නාමා රාජපක්ෂ දිවුරුම් දුන්න දිනේදී නැකතට තමයි සුප්‍රීම කෝට් එක සැඳෙන්නේ. නැකතට ඉස්තරබලයාගේ නම කිව්වට පස්සේ නැගිටින් නැතුව හිටියට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර් සොරිසා කියන තරමට අපේ නීති ශාස්ත්‍රය අද පිරිහිලා තියෙනවා. ඊට අමතරව ඔබ දකින්නට ඇති රාමා රාජපක්ෂ දොස් දුන්නට පස්සේ අගවිනිසුරු තුමිය සමග ඡායාරූපවල පෙනී හිටියා. මම දන්න තරමේ නීති ශාස්ත්‍රයේ කිසිම දවසක එහෙම අගවිනිසුරු තුමිය සහ විනිසුරු මඬුල්ල ශිෂ්‍යෙක් සමග හෝ දුරුදු පුද්ගලෙක් සමග ඡායාරූපවල පෙනී හිටින්නේ නැහැ. මම අද කනගාටු වෙන්නට තියෙන මම මෙහෙට ආවට පස්සේ මම උත්සාහ කරා මගේ පර්සනල් ෆයිල් එක ගන්න ලෝකල් එකේ සහතිකවල පිටපත් ලබා ගන්න. මොකද මම හැංගිලා ඉන්න මොහොත් අවස්ථාවේදී මගේ ගෙදරට ඇවිල්ලා පොලිස් හෙඩ්කුවාටර්ස් වලින් මගේ ෆයිල් අරගෙන ගිහින් තිබුණා. මොකද මම පළවෙනි පහර ගැනීමේදී මගේ තාත්තගෙන හරියට පිපුරුණා. ඊට පස්සේ දෙවෙනි සැරේදී තාත්ත දෙවෙනි වතාවටත් දෙන් හැම රෙජිස්ටර් ආවා. මම කනගාටුෙන් කියන්න ඕනේ මගේ තාත්තා අවුරුදු සමහර කසදී පෙන්ගිටේ මට එක දවසක් බලන්න බැරි වුණ ආරක්ෂක හේතු මත මගේ තාත්ත මිය ගියාට පස්සේ අපට පවුලට ආපු පීඩනය නිසා අපේ යුනිවර්සිටි මියගෙන යන්න බැරි වුණා. කරුණ ජයසූරිය මහත්තයාත් වගේම දේශපාලනඥයෝත් මැදිහත් වෙලා ලිපි ලියලා පොලිස් ප්‍රතිමාගෙන් විශාල වශයෙන් බලපෑම් කරලා අපි ජනරත් මල්සාලාවේ මිනිහ තිබ්බනම් අපට සිකුරාදම මිනිහ ගන්න සිද්ධ වුණා. මරණ වලකෙදරටත් විශාල පිරිසක් සහභාගී වුණේ නැහැ. මොකද මේ වීචැට් එක. ඒත් අමතරව දැන් ඔබ කියන ඔබට මේ PTSD එහෙම නැත්නම් post traumatic stress disorder ඒ පීඩාව ඔබ ලෝකෙත් පිළිනවයි කියලා නේද? ඔව්. එදිට කනගාටුෙන් කියන්නට ඕනේ මම දැන් අර හෝටලෙදි පහර දීමෙන් පස්සේ මට ප්‍රතිකාර කිරීම සම්පූර්ණ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරා. මොකද මම ඊට පස්සේ දොස්තර ජලජ්‍යවර්ධන මහත්මයාත් රණී වික්‍රමසිංහ මහත්තයාත් මගේ සිද්ධියට මැදුණාට පස්සේ ජලජ්‍යවර්ධන මහත්මයා පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් මට ප්‍රතිකාර කිරීමට උදව් ඉල්ල පළාවෙදි ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඒක ඔවුන්ට ප්‍රශ්න ඇති වෙන කාරණයක් එංග ඔවුන්ට මැදිහත් නොවී ඇතබ. වෙනත් වචන වලින් කියනවා නම් දැන් ඔබ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න නීතිඥවරු ඔබට නැහැ, ඔබ වෙනුවෙන් ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරු නැහැ, ඔබගේ IT ආරක්ෂා කරන පොලිසිය ඔබට නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කිසියම් පුද්ගලෙක් මහින්ද රාජපක්ෂ කවුල ප්‍රශ්න කරන්න ගියොත් ඒක විශාල ප්‍රශ්නයකින් තමයි අවසන් වෙන්නේ. තුෂාර මම මෙහෙම කිව්වොතින් දැන් නාමල් රාජපක්ෂ කියන්නේ සමහර විට විශාල අනාගතයක් තියෙන තරුණ දේශපාලනඥයෙක්. දැන් ඔබ කවුරුගේ හෝ පෙළඹවීමකට හෝ උසිගැන්වීමකට මේ රාජපක්ෂ නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට හෝ එහෙම නැත්නම් රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ කීර්ති නාමයට හානි කර ගැනීම සඳහා ද්වේෂසහගත විදියට මේ දේවල් මේ පැමිණිලි කරනවායි කියලා මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? නෑ මම ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මොකද අදටත් නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක මට පෞද්ගලික තරහක් නෑ. ඔවුන්ට මගේ වෘත්තිය නැතුණා, මගේ තාත්තා නැතුණා, අද මගේ අම්මා කාකින් ශෝකයෙන් පෙළෙනවා. ඒත් මම ඔවුන් සමග මට පෞද්ගලික තරහක් නැහැ. දෙවෙනි කාරණය ඔබතුමා දන්නවා ඇති මේ නීති රෝධි පහසුකම් දීපු රොඩ්රිගුට ඒ විද්‍යාල විදුහල්පතිතුමාට මේ වෙනකොට ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතිඥකමක් පවා ලබා දෙල තියෙනවා. රොඩ්රිගු කියන්නේ උසාවියකටවත් යන්නේ පුද්ගලෙක්. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට නීති විද්‍යාලයේ පොඩි ප්‍රශ්නයකට ශිෂ්‍යෝ ගිහිල්ලා කවුන්සිල් එකත් එක්ක නෙමෙයි කතා කරන්නේ නාම රාජපක්ෂ එක්ක. නාම රාජපක්ෂ කියන්නේ හා මම මේක සීජේට කියලා කරලා දෙන්නම් කියලා. ඉතින් මේක මහා අවාසනාවන්ත තත්ත්වයක්. අද වෙනකොට සම්පූර්ණයෙන් කවුල්වාදයක් අද අලුත් කඩේ කියන්නත් වෙනවා. අයිතන ඔබතුමා දන්න ඇති මගේ නඩුවට පෙනී හිටපු ලක්ෂන් දැස් මහත්මයාට අද මරණ තරජන තිබුණා. වැලිය මුනසයට ප්‍රශ්නයක් තියෙනවා. රගේ මේ මැදිහත් වෙන නීති පාලනය ගැන කතා කරන හැමෝම ලොකු ප්‍රශ්නකට මූණ දීලා තියෙනවා. අනිත් කාරණේ තමයි කිසියම් කෙනෙක් මට ඒ චෝදනාව කරනවා නම් මම ඕක යෝජනා කරන්නේ මම හැමදාම ඉල්ලුවාගේ කරුණා කරලා ස්වාධීන පරීක්ෂණයක් කරන මම එනවා සාක්ෂි දෙන්න මගේ ජීවිතයට ආරක්ෂාව දෙනවා නම් සා පරීක්ෂණය නිවැරදිව කරනවා. ඒක මම මුලින්ම කරපු
ඒ මොකද මම මේ පැමිණිලි නිවැරදිව සටහන් කරලා තියෙනවා සාක්ෂි නිවැරදිව ගොනු කරලා තියෙනවා ඉදිරිපත් කළ තුන ඇත්ත කතාව ඕන් මේ පරීක්ෂණය කරන්නට අකමැති ඒ සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරන නිසා